වල ආදරයක් ගෙතුණා. මේක පාටම ආදරයක් වුණත් ඉන්නේ එක පාරටමනේ. අයියානේ ඔයාමනේ කියන්නේ හැමදාම දින ආදරේ කිසිම ගතියක් නැහැ කියලා. මට නම් තියෙන්නේ මම පොඩි කාලේ ඉඳලා ආසාවෙන් හිටපෙන් ටිකක් ගන්න පුළුවන් කිසිකේ සතුට. ඔයාට ඒ කොල්ල හොඳටම ෂුවර්ද? ඔය මනුස්සයා ඕන තරම් ඩීල් කරලා තියෙනවා. මට නම් හිතේ හරි නෑ ගරු. ගේ බලන්න කට්ටියක් එනවලු. අනේ මන්ද සුගත හැමදාම වගේ කට්ටිය අරන් එනවා ගේ විකුණන්න. හේත් ගේ දැක්ක ගමන් කවුරුත් ගන්නෑ. මාසයි නැත්තම් දෙකයි. දීපු සල්ලිත් එපා කියලා යන්නේ. මටත් දැන් එනේ නෙලාවට මිතුලතු කාලා එපා වෙලා තියෙන්නේ. මෙහෙම තියෙද්දිද සුගත ගේ බලන්න මිනිස්සු එක්කනම් එන්නේ.
බං මේ පාර වැඩේ ගැස්සෙයි කියලා අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕන හැඩත් තමයි තියෙන්නේ. ඔව්ව අවුරුදු 60කට වැඩි කියපු ගමන් පැනලා ආපු එකානේ බං. ඈ ඈ හරි බං මේ මෙහෙමනේ. ඉතිහාස කතා කවුද බං ඌට කියන්න යන්නේ? මේ ඌට වැදගත් පරණ ගෙදර. මට වැදගත් බං මේකේ ගන්නවද නැද්ද කියන එකනේ. ඈ බලම් බලම් බලම්. ඌ බං මොන දේ කරන්න බං ජීවත් වෙන්නනේ. තෙරේසා ඔය කෙල්ල හිඳ තමයි බං මේ ගේ විකුණ ගන්න බැරි. හැබැයි මේ සුජියා අනේ මචං මේ ඔය තෙරේසා ගැන එහෙම මේ මේ ඔව් අනේ මචං මේ ඒ ගැන මොනවද කියන්න යන්නේ බං ඈ. ඔව් හරි 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 බං හරි මම බලන්න. ඔව් ඔව් මචං ඔව් හරි හරි මචං හරි එහෙනම් මං කියනවා හරි මචං. සුගතයක පටන් ගත්තද? සුගතය අයියා මට එන්න කියපු නිසා ආවේ. ඒයි තිරේසර උනාගේ තනියට වෙන්නේ නැති. ගමයුන් කියන්නේ නැන්නේ දවසක් මට සුගතය අයියා කුමුක්ක හැරද මුණ ගැහිලා තිරසනෝනාගේ ලස්සනත් කිව්වා. ඇයි තිරසනෝනා මට මෙතනදී කතා කළා?
ලස්සන තැනක් නේ? ලස්සන. එනවා කියපලා සොන පරක් වුණා. මේකනේ අර මිනිස්සු හිටියෙත් නැත්තේ. ඔයයි තින් කොහමද? 10යි 12ට නේ යන්නේ. තෙරසනණගෙන කියපු ගම මෙච්චර දුර දුවන් ආවේ ඇයි නෙන්නේ? මට ඊට කලින් කියපම් මල්කි උඹේ සුගතගේ සම්බන්ධය. සුගතයගේ මගේ හදවතේ සම්බන්ධකමක් නෑ නෙන්නේ. ඒ කියන්නේ උඹවත් සුගත මං වගේ පුරුද්දට අරගෙනද? මට ඕන තෙරසනණගෙන දැනගන්න. ඒකත් සුගතගේ මහගණින්කෝ. දැනගත්තොත් මට ගෙදර පැත්ත පලාත ඉන්න දෙන්නේ නැති වෙයි. එයා දැනගත්තොත්නේ. එතකොට අර ගිය එක්කිනා ඇයි ඒ තරහෙන් ගියේ? නෝනාගෙන හපු හිඳ. එහල ඒ තරමට මට බයද? මං ඉස්සර හැමතිස්සෙම මෙතෙන්ට එනවා. නෝනා තනියම? මං තනියම ආවට මම බලන් ඉන්නවා කවදා හරි යාලා එයි. නෝනා ඔය යනවද? විසූ මැනිකේ නැන්ද මොනවට බය වෙනවද මත්තන්? බය නෙමෙයි තියෙන ඉරිසියාව. සුගතේ අයියා මට කැමතියි ඒකයි. Thank you.
ගේ. හැමදාම කළේ මිනිසුන්ගේ බාහිර ස්වරූපයෙන් මිනිසුන් තීරණය කරපු එකනේ. ඇත්තද මහත්තයෝ? ඒ හැම වෙලාවෙම අපි කීපාරක් රැවටෙන්නේ නැතුව බේරුණාද? විශ්වාස කරන්න. මේ පාර එහෙම වෙන්නේ නැහැ. Thank you.
මාත්‍යම අවුලක් නෑනේ. පාලන හොඳයි. උඩත් මේ නරකම නෑනේ. ඒකනේ මං කිව්වේ. ඉරපොමද? මේකේ ගන්න කැමති වුණා. ඇයි ඉතින් ඉටිපන්දම් පත්තු කරන්නේ ලයිට් දාන්න නැතු? මේකේ මුලේ ඉඳලම හදන්න ඕන බං. මේක කෙහෙම් මලේ වයර් තිබුණාට ලයිට් නැහැ. කොහොම මේකද ඉන්නේ තිරසනවා? මට තිරසනවා දෙතුමතාවු මුණ ගැහුවා. ගෙත තැන්කෝ හොයනද?
වාහනයකට වඩා ඉතින් මට බස් එකේ යන එක ලේසි වුණා. මොකද ඉතින් අනික වාහනයක් කියලා නෝගේ නෙමෙයි. බස් එකේ යන එක ඔළුවට කරදරයක්වත් නැහැ. මට අයියා කිව්වා මේ සුගතේ මාව ගන්නයි කියලා. මම මිනිහට ගත්තා මිනිහාගේ ෆෝන් එකත් ඔෆ් කළා. අද උදේ සුගතට සහලවලා වුණා. මට පණිවිඩයක් කියවලා යතුරු දුන්නා. පරණ දොරවල්ලි මහත්තයා ඉන්න මං පිටිපස්ස දොර අරින්න. මම නන්දන රණවීර. අපේ අයියා තමයි මේ ගෙදර ගත්තේ. ඇත්තද? ඔව්. දන්නේ නෑනේ. ඇයි ඉතින් එළියේ? මේ මාත් එක්ක ආපු ගෑනු එක්කෙනා මේ ගියා පිටිපස්සේ දොර අරගෙන එන්න කියලා. මම හිතන්නේ මේ ගෙදර
දොරේ අතුරු මලකට කාල. දොර ඇරෙන්නේ නැහැ. අයියනම් කිව්වේ මාර නිස්කලංක තැනක් කියලා. කරුවලේ තමයි ඉන්නවේ. ඒ මදියට අයියට බොරුත් කියලා. මේ වටපිට සද්දේ. හැමතැනම සද්දේ. නිස්කලංකයි කිව්වට මොකද්ද හැමතැනම සද්දේ ආයෙනවා. ඇයිද රැට කරුවලේ තමයි ඉන්නවේ. මොකද්ද? ඉටිපන්දම් පත්තු කරන් ඉන්න? ඉටිපන්දම් පත්තු කරන්න මේක බර්ත්ඩේ පාටි එකක්ද? මේ සුගතේ. හරි දැන් මට මොකද්ද කරන්න කියන්නේ? කුකුල් බැල්ම නම් තියෙනවා. Thank you.
කවුද? මං තෙරේස. මතක නැද්ද? මට මතක නැහැ. මාව අල්ලගනින්දි මතක තිබුණද? මං කවදාකවත් මාව දැකලා නැහැ. මං අවුරුදු 30ක්ම බලන් හිටියා. කවුරු කාරයෝ ටික එනකම්. කියන්නේ කවුද? ඒක අවුරුදු 30කට වැඩිය පරණ කතාවක් මහත්තයා. අනිත් එක මේ දේවල් වලට හේතු වෙච්ච මිනිස්සු මේ වෙනකොට මැරලා පොළොවට පස් වෙලා ඉවරයි. සමහර දේවල් වලට ආසාවෙන් මැරුණාම ඒව තාලේ යන්න බෑ. එතකොට මේ හැම දෙයක්ම දැනගෙනද අයියට ගේ විකුණන්න හැදුවේ? හිතන්න ගියේ නෑ මහත්තයා. අනිත් එක ඔය පරණ දේවල් මේ කාලේ පත්තු වෙයි කියලා කවුද විශ්වාස කරන්නේ? මහත්තයාගේ අයියා කිව්වෙත් ඔය කතාව තමයි. කතාව තමයි.